අයිබෝවන් සුබ උදැසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථමයෙන් සිරස්තල කොවිඩ් අර්බුදයේ හමුවේ දීපාර්ශ්විික සම්බන්ධතාව තවත් වර්ධනය කර ගැනීමට ඉන්දු ශ්‍රී ලංකා නායකින්ගේ එකඟත්වය විසක් බොහෝ දිනේ මෙන් පොසොන් බොහෝ දිනියොත් නිවසේ සිට සමරන්න අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක් වත්මන් රජු ජනතාවට බදුකර පටවමින් ඔවුන්ව පීඩාවට පත් කර ඇති බව සජිත් කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් කොවිඩ් 19 අර්බුදයේ හමුවේ දීපාර්ශ්විික සම්බන්ධතාව තවත් වර්ධනය කර ගැනීමට ඉන්දු ශ්‍රී ලංකා නායකින් එකඟත්වය පළ කර තිබෙනවා සුහද දුරකථන සංවාදයක නිරත වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දෙරට අතර සෑම ආකාරයකම සම්බන්ධතා කොවිඩ් අර්බුදය හමුවේ තවත් වර්ධනය කර ගැනීමට එකඟත්වය පළ කර තිබෙනවා එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දියාව ප්‍රධානය කළ ටොන් 10ක වෛද්‍යාධාර බෙහෙවින් ප්‍රයෝජනවත් වූ බව නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා වෙත ප්‍රකාශ කර තිබෙනවා එමෙන්ම ඉන්දියාව කොවිඩ්-19 වසංගතය මනාව පාලනය කර ඇති බව තමගේ විශ්වාසය බවත් ඒ සඳහා නරේන්ද්‍ර මෝදි මහතාගත් උත්සාහයද අඩු වරප්‍රසාද සහිත කණ්ඩායම් සඳහා හඳුන්වා දුන් ආර්ථික සහනයද ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක්ව තිබෙනවා එමෙන්ම ශ්‍රී ලංකාවේද රෝග ව්‍යාප්තිය සතුටුදායක ලෙස පාලනය කිරීමට සමත් වී ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා එම දුරකථන සංවාදයේදී ප්‍රකාශ කර තිබෙනවා ඊට ප්‍රතිචාර දක්වමින් ඉන්දියා අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ කෝටි 130ක ජනගහනයක් හසුරුවා ගැනීම දුෂ්කර වුවත් වසංගත ව්‍යාප්තිය 75%කින් පමණ මර්ධනය කිරීමට හැකි වූ බවයි එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා දැන් තම ප්‍රමුඛතාවය ආර්ථික පුනරුදය ඇති කිරීම බව ප්‍රකාශ කළ අතර ප්‍රධාන පෙළේ ව්‍යාපෘති කිහිපයක් නැවත පනගෙන්වීමට ඉන්දියාවේද සහයෝගය අපේක්ෂා කරන බවද එතුමා ප්‍රකාශ කර තිබෙනවා ඊට ප්‍රතිචාර දක්වමින් ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවට උදව් කිරීමට තමා පෞද්ගලිකවම කැප වී සිටින බවත් ශ්‍රී ලංකාවට වාසිදායක කොන්දේසි යටතේ සහාය වීමට සූදානම් බවයි. වෙසක් පොහෝ දිනෙමින් පොසොන් පොහෝ දිනයත් නිවසේ සිට සමරන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එළඹෙන පොසොන් උත්සවයේ සමරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක් පැවැත්ුණා. මෙම සාකච්ඡාවේදී ගනු ලැබූ තීරණ පිළිබඳව අප ප්‍රවෘත්ති විකාශයෙන් මෙන්ම සියලු මාධ්‍ය විසින් තොරතුරු වාර්තා කළා. සෞඛ්‍ය උපදෙස් අනුව සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් රට පුරා පොසොන් උත්සව සැවරුම් පවත්වන ලෙසට සෞඛ්‍යංශ අවධාරණය කර ඇති බවත් පොසොන් පොහොයට සීමිත සහභාගිත්වයකින් සීල ව්‍යාපාර පැවැත්වීමට අවස්ථාව ලබා දී ඇති බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වුණා. නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ කොවිඩ් වසංගත තත්ත්වය මේවන විට සෞඛ්‍යංශ පාලනයේ පවතින බැවින් දුරස්ථභාවයේ රැකෙන අන්දමින් මෙවර පොසොන් පොහෝ දින සීල ව්‍යාපාර පැවැත්වීමට ඊයේ දින සාකච්ඡාවේදී තීරණය වූ බවයි. පන්සල් අවට සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් සීල ව්‍යාපාර පැවැත්වීමට හැකියාව ලැබෙන බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වුණා. කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය කාර්යාලය පොසොන් සමරුම් නිවේදනයක් සංශෝධන සහිතව මෙලෙස ඉදිරිපත් කර තිබෙනවා. පොසොන් සමරුම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මාධ්‍යංශය මගින් කුත් කළ නිවේදනය සෞඛ්‍යංශවල සහ බුද ශාසන අමාත්‍යංශයේ උපදෙස් පරිදි පහත පරිදි නිවැරදි විය යුතු බව එම නිවේදනයේ දැක්වෙනවා. පොසොන් පොහොය දින විශේෂාගමික වතාවත් පැවැත්වෙන සිද්ධාස්ථානවල සිට මාධ්‍ය ආයතන මගින් සජීවී ආවරණ කටයුතු සිදු කිරීමට නියමිත බවත් සංකේතවත්ව මෙම ස්ථානවල සිට පවත්වනු ලබන පොසොන් පොහොය දින ආගමික වැඩසටහන සඳහා බැතිමතුන් සහභාගී කරවා ගැනීමේදී සෞඛ්‍යංශ හා ආරක්ෂකංශවල උපදෙස් අනුව සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම ඇතුළු කටයුතු සිදු කිරීම කළ යුතු බවත් මාධ්‍ය නිවේදනයේ දැක්වෙනවා. එම නිසා වෙසක් පොහොය දින රට පුරා ආගමික වතාවත් ඉටු කළ ආකාරයෙන්ම මෙවර පොසොන් පොහොය දිනද රට පුරා ආගමික වතාවත්වල යෙදෙන මෙන් බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මහතා පවසනවා. ඒ අනුව කොවිඩ් වසංගත තත්ත්වය පාලනය වෙමින් පවතින මේ අවස්ථාවේ මෙවර පොසොන් පොහොය දිනේද නිවසේ සිට සිල් සමාදන් වීම ඇතුළු වත් පිළිවෙත්වල යෙදෙන මෙන් ජනතාවගේ නිල්ලා සිටින බවයි අග්‍රාමාත්‍ය මාධ්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ. වත්මන් රජ ජනතාව මතට බදු පරපටවමින් ඔවුන්ව පීඩාවට පත් කර ඇති බව සමගි ජනබල වේගී නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. අද අපේ රටේ සිදු වෙලා තිබෙන්නේ පවතින රජය ජනතාවගේ කරපිට බදුබර පටවල බඩු මිල ඉහළ දමල ජීවන වියදම අහස උස්සට නැග්ගල අසහනෙන් පීඩනෙන් පිරිච්ච ජීවිතය බවට පත් කරන්න. කොරෝනාව නිසා සමස්ත ජන සමාජයේ ජීවනාලිය අකර්මණ්‍ය වෙලා සමස්ත ජනතාවගේ ජන ජීවිතය ඉතාමත්ම පහළ තත්ත්වයකට වැටිලා.
අද සිදු වෙලා තිබෙන්නේ 69 ලක්ෂයකගේ කරපිටින් බිහි වුණු මේ නව රජය ජනතාවට අසහනය පීඩනය කනගාටුව කලකිරීම හිංසාව දියත් කිරීම समस्त जन सामजेम वेटी सिटी नमोत रजे करनट ओण दैत दिगु करला वेटुनु मनुष्यव नगिट्टवीम नमुत अदसिदुवेला तिबेन्ने वेटुनु मनुष्यव तव तवत् प्रपातेकट एलवट्टवन प्रतिपत्ति रजे क्रियात्मक करीम अपि विरुद्ध पक्षे हटियट समगी जन बलवेगे हटियट पोडी मनुष्यवेनुविन पेनी सिटिनु मे जनतावगे करपिट पटवन्नट हदन पीडनयट विरुद्ध अपि प्रजातंत्रवादी वीदि सटन रसक इदिरीदी क्रियात्मक करण मेरट नवत नगा सिटुवीमट नम मेतिवरने पवत्वा पार्लिमेंतुव केंदविय युतुबव हिटपु राजमात्य केहलिय रमुक्वेल्ल महता पवसनवा ए महता मेबा पवसुवे कोलंब पवती मात्य हमोकदी මැතිවරණ කොමිෂමේ සභාපතිතුමා කියනවා කොරෝනාවට පරාජය ප්‍රජාතන්ත්‍රවාදයට ජය කියලා. අන්න අතෙන්ද දැන් ඇවිල්ලා තියෙනවා. ක්‍රියාත්මක කරා. මොකද මේක අංග සම්පූර්ණ වෙනකන් කියන්නේ බොරුව. එහෙමනම් නම් කාගේ හරි වමනාවක් පරිමෙහිමට කටයුතු කරනවාද කියන සාධාරණ සැකයක් අපි කියනවා නම් කොරෝනාවට පරාජයක් කියන එක සහතික කරන්න ඕනේ සෞඛ්‍යංශය. සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශාල අරමිතුමා කිව්වාගේ මහා කැපවීම කරලා මේ වැඩපිළිවෙල අතට අරගෙන කරපු ඒ විද්වතා එහෙම නැත්නම් ඒ සම්බන්ධව ඉන්න විශේෂඥ පැහැදිලිව එතුමා කියන්නේ දැන් මං හිතන්නේ ඒ සංසය සියලු දෙනා සමගම මේ වෙනකොට සාකච්ඡා කරලා ඒ සාකච්ඡාව හරහා ඕන් සාමියට මේ ඉදිරිපත් වෙන කරුණු ඉදිරිපත් කරලා තියෙනවා මේ මොහොත දැන් මැතිවරණයකට සූදානම් පසුබිමක් නිර්මාණය කරන්න හැකියාවක් තියෙනවා ඒ නිසා මේ රටේ වැදගත් මොකද්ද කියන එක මේ රට නැවත ක්‍රියාත්මක විය යුතුයි ඒ ක්‍රියාත්මක විය යුතුමේ ප්‍රධානතම අංගයක් හැටියට පාර්ලිමේන්තුවක් තිබිය යුතුයි කියන එකයි ව්‍යවස්ථානුකූලව තියෙන අඩගා मेरठ सिद्धवन सहल माफिया वट मुहुन दीमट रजेट निसी वैडपिल विलक्ती बीयुत बव हिटपु पार्लिमेंट मंत्री हर्षद सिल्वा महता पवसनवा कोलंब पेवती माध्य हमोकटेक में ए महता में बव प्रकाश कला දැවෙන ප්‍රශ්නයක් පිළිබඳව නැවතත් ආණ්ඩුවට බල කරන්න ඒ තමයි හාල් රුපියල් 115යි නාඩු සම්බා කිලෝ එක හැබැයි විකුණන්න තියෙන්නේ ආණ්ඩුවේ මිල රුපියල් 90යි මේකට හේතුව තමයි රජය මේ අවස්ථාවේදී සහල් මාෆියාවට යට වෙලා ඉන්නවා මේක සාමාන්‍යයෙන් වෙන දෙයක් මේක කුඩු කරන්න මේක බිඳින්න රජයට ශක්තිය තියෙන්න ඕනේ මේක කරනවා කියලා තේරුම් ගන්න ඕනේ මං දකින විදිය නෑ අපිට පුළුවන් තරම් ඉක්මනට මැතිවරණයක් ඕනේ පාර්ලිමේන්තුවක් නැතුව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ලොකු දැඩි ප්‍රහාරයක් එල්ල වෙනවා ලෝකයේ බලවත් රටවල් COVID-19 වෛරසයට යටත්වුවද වත්මන් ආණ්ඩුවේ උත්සාහයෙන් මෙරට තුල COVID-19 වෛරසය පාලනය කර ගැනීමට හැකි වූ බව හිටපු රාජ්‍ය මාත්‍ය ජයන්ත සමරවීර මහතා පවසනවා ඒ කලුතර ප්‍රදේශයේ පැවති මාත්‍ය හමුවකදී විපක්ෂ සටන් පාටේ තමයි දෙන දෙන වත්තර සටන් පාටේ මේක අරුම පුදුම විපක්ෂයක් ලංකාවේ තියෙන විපක්ෂය කියන්නේ උපාධාරික රසා දෙන්න එපා විභාග අසමතුලිත රසා දෙන්න එපා රුපියල් 5000 දෙන්න එපා 65ට පරිප්පු දෙන්න එපා රුපියල් 100ට සැමන් දෙන්න එපා ඒ ඔක්කොම සාන ඒව නවත්තපල්ලා ඒ මොකද්ද මේ වෙන්නේ දන්නවා ඊළඟ පාර්ලිමේන්තු මහා ඡන්දෙන් මේ දේශපාලන බලවේග මේ භූමියෙන් අතුරුදහන් වෙන බව දන්නවා මේ රටේ මෑත ඉතිහාසයේ අභියෝග මූලික වශයෙන් භයානක අභියෝග දෙකක් තිබ්බා එකක් තමයි බෙදුම්වාදී කොලිතස්තවාදය ඊළඟට මුළු ලෝකයක් වෙලාගත්තු කොයිඩ් 19 වසංගත තත්ත්වය අද මුළු ලෝකෙම දැනගස්සලා කොයිඩ් 19 නමුත් අපිව දැනගස්සන්න බැරුණා කොහමද UMP තිබ්බනම් උදැසන පුවත් විකාශය අවසන්. තව තුනසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sietanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු මධ්‍යන පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.